ഹെഡ്ലൈൻ വലിന് എഹാട ഗിയ സിയത പത്തരേ දිනමින ප්‍රධාන සිරස්තලයේ අපට මුණ ගැසෙන්නේ පවුල් ලක්ෂ 31කට සහන දෙන සුබසාධක ප්‍රතිලාභී වැඩපිළිවෙලට දින 4කදී ආයතන 5 ලක්ෂ 7ක් මේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන පාර්ශව කීපයක් ඉනෝ ඒ අතරින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මූලික වෙනවා එහි අධ්‍යක්ෂ කමල් පද්මසිරි මහත්මයා දැන් දුර කතර ඉන්නවා අපි මේ ගැන වැඩිදුර විමසන්නයි කල්පනාව මුලින්ම මට දැනගන්න ඕනේ මේම ප්‍රතිලාභ දෙන්න කොහෙන්ද සල්ලි කවුද ප්‍රතිලාභ ලාභීන් බවට පත් වෙන්නේ ඇත්ත වශයෙන්ම ප්‍රගීත් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ දැනට ලංකාව ප්‍රතිලාභීන් වශයෙන් දැන් සමෘද්ධිලාභීන් ඒ වගේම වැඩිහිටි පුද්ගලයන් ඒ වගේම වකුගඩු රෝගීන් ඒ වගේම මං හිතන්නේ මහජන ආධාර ලබන අය මං හිතන්නේ ඔබ අහලා ඇති මේ සියලු දෙනා ප්‍රතිලාභ ලබනවා ඒ වගේම ගැබිනි මව්වරුන් ඒ ආදි වශයෙන් විවිධ ශේෂවලින් සහන ආධාර ලබනවා එතකොට මේ සහන ආධාර ලැබීමේදී අපිට පේනවා මේ සඳහා පාවිච්චි කරන නිර්වාචකයන් පිළිබඳව අපේ අදහසකුත් තියෙනවා මේවා හරියාකාරව තෝරා ගැනීම ගැටලු තියෙනවා ඒ වගේම නුසුදුසුන්ට ලැබෙනවා ඒ වගේම සුදුසුන්ට ලැබෙන්නේ නැහැ කියන විශාල ගෝසාවක් මේ දවස්වල තියෙනවානේ ප්‍රගීත්. එදිරිමනි මේ තත්ත්වය තුළ මේක වළක්වා ගන්නට නම් අනිවාර්යයෙන්ම අපි මේක විද්‍යාත්මක ක්‍රමවේදයකට ඇතෝසෙම සිදු කරන්න ඕනේ කියන මතය තමයි ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදියට ඉදිරිපත් කළ අන්තර් අයවැයේදී මේ කරුණ යෝජනා කළා. ලෝක බැංකුවේ මුදල් ප්‍රතිපාදනද මේට සම්බන්ධ වෙන්නේ? ඇතෝසෙම දැන් මෙතෙන්දී අපිට මේ අපි ද ඉස්සෙල්ලාම කරන්නේ සමීක්ෂණය. මේ සමීක්ෂණයේදී අපිට විශේෂයෙන්ම මේ සමීක්ෂණය සිදු කිරීම සඳහා අර මොබයිල් ඇප් එක, ඒ කියන්නේ දුරකථනය මගින් අපි ඇප් එක සකස් කරලා තියෙනවා මේ වෙනකොට ඒකට අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට. අපි ලෝක බැංකුවත් සමග සාකච්ඡා කරලා තමයි ඒ කටයුත්ත කරලා තියෙන්නේ. හරි, දැන් මේ වැඩසටහන නම් කිරීමේදී තන කිසිවෙක අතහැරෙන්න දෙන්න එපා කියලා. මෙහෙම නම් කරන්න හේතුව මොකක්ද? ඉතාමත් හොඳයි. ඒ කියන්නේ සමහර දුප්පත් අය ඉන්නවා Tamanta අකුරු ලියන්න බෑ. ඒ වගේම Tamanta ඇප්ලිකේෂන් එක පුරව ගන්න බෑ. ඒ තරම් අපහසුතාවයෙන් ඉන්න ඔබේ ජනමාධ්‍ය පවා මේවා විවිධ වැඩසටහන් ඔස්සේ ප්‍රවෘත්ති ඔස්සේ ප්‍රචාරය වෙනවා. එතකොට අපි කියන්නේ මේක සමාජ සත්කාරයක් විදිහට ඒ වගේ තමන්ගේ ගමේ ඉන්නවා නම් තමන්ගේ කොටසේ ඉන්නවා නම් තමන්ගේ ගෙවල් ළඟ ඉන්නවා නම් අන්න ඒ අය දැනුවත් කරලා ඒ අයට මේ එළුම්පත්යක් සකස් කරලා දීලා හරි මේක දාන්න කියන එක තමයි අපි මේ යෝජනා කරන්නේ. දැන් මෙතන තියෙනවා පවුල් ලක්ෂ 31කට සහන දෙන වැඩපිළිවෙලක් කියලා. ඔය අතරේ පහුගිය දවසක අපට අහන්න ලැබුණ අපූර්ව කතාවක් මේ මිනිස්සුන්ට පාවිච්ච සභාර දේශපාලකයෝ කියන කතා මේ මොකද්ද අපි කරපු වැරද්ද කියලා එය අහනවා. මෙතනම කියනවා පවුල් ලක්ෂ 30කට එහා මේ ප්‍රතිලාභ ලබන්න මේ රටේ ජනතාවක් ඉන්නවා මිනිස්සු ඉන්නවා කියලා. ඉතින් එතකොට ඔබ පරිපාලන සේවයේ බොහොම අත්දැකීම් තියෙන නිලධාරියෙක් විදිහට මම මේ අහන්නේ බැලුවාම මේ තැනට රටපත් වීම පිළිබඳව අපි ඉස්සෙල්ලා හිතලා බලන්න ඕනේ නේද? තවදුරටත් එහෙම නොවෙන්නත් වගේ බලා ගැනීමත් වැදගත් මේ අතරේ නේ. අතෝසින්ම ප්‍රගීත් ඉතාමත්ම ඔයා කාලීන ප්‍රශ්නයක් තමයි ඇහුවේ. දැන් අපි රාජ්‍ය සේවයේ කටයුතු කරනකොට අපි දකින දෙයක් තමයි බොහෝ විට සමහර දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවල අතවසින්ම දේශපාලනීකරණය තුලින් ප්‍රතිලාභ ලබා ගැනීමට පුළුවන් කියන විශ්වාසයක් තියාගෙන සමහර අය කටයුතු කරනවා. ඒතර ඒ අය තමන්ගේ වත්කම් සංගවමින් මේ කටයුත්ත කරනවා. ඉතින් අතවසින්ම දැන් ඔබ අහලා ඇති ලෝකයේ දියුණු රටවල් ගත්තත් ඒත් ඔය සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබා දෙනවා. ඒ ලබා දෙනකොට ඒක ලබා දෙන්නේ එක්තරා විධිමත් ක්‍රමයකට. එයාට ඒක දැන් ඩෝල්යක් විදියට ගන්න පුළුවන් වෙන කවුරුවත් දන්නේ නැහැ ඒක. රයිට්. එතකොට එයාගේ තොරතුරු රැකියා පිළිබඳ තොරතුරු දැන් ලබන වසරේ ආර රැකියාවක් ලැබුණා නම් ඩෝල් එක නතර වෙනවා. දැන් එවැනි වැඩපිළිවෙලක් තමයි අපි ලංකාවට යෝජනා කරන්න යන්නේ. රයිට්. එතකොට දැන් මේ වැඩසටහන තුළ අපි වාර්ෂිකව මේ සමීක්ෂණය කරනවා. ඒ නිසා මේකෙදී හැමෝටම දැන් දායක වෙන්න අවස්ථාවක් ලැබෙනවා මෙතෙන්. දැන් කෙනෙක් අපි හිතමු දැන් මේ අවුරුද්දේ ලැබුණු කෙනාට ලබන වසරේදී රැකියාවක් ලැබුණා නම් එයා එතනින් ඉවත් වෙනවා. හැබැයි ලබන වසරේදී එයාගේ ආර්ථික තත්ත්වය එයාගේ රැකියාව නැති වෙලා එයාට ප්‍රශ්නයක් ඇති වුණා නම් එයාට මේකට ඇතුළත් වෙන්න එයාට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කරන්න. අනේ එවැනි අඛණ්ඩ වැඩසටහනක් ඔස්සේ අත්වසෙම දුප්පතුන් පැහැදිලිව හඳුනාගෙන ඒ අය සඳහා මේ අද පවතින සමාජ සුබසාධන වැඩපිළිවෙළ වඩා විධිමත් වැඩපිළිවෙළ මේ හරහා යෝජනා කරන්න මේ හරහා ක්‍රියාත්මක කරන්න තමයි මේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය බලාපොරොත්තු. ඔබ හිතනවද ඔය වැඩපිළිවෙලෙන් අර මේ මාළු කවනව වෙනුවට බිලී පිත්තක් දෙන්න ඕනේ කියන කතාව අවශ්‍යතාව ඉෂ්ට වෙනවා කියලා?
මං හිතන්නේ ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. දැන් අපි මාළු කෑල්ලක් දෙනවාද මාළුවෙක් දෙනවාද බිලී පිත්තක් දෙනවාද කියන්නේ. දැන් මෙතෙන්දි මේ හඳුනා ගන්න දුප්පතුන්. දැන් අපි පවර්ටි ලයින් කියලා ප්‍රගීත් කියනවනේ මේකෙදි. මේ බිලෝ පවර්ටි ලයින් කියන එක තමයි මෙතෙන්දි අපි සැලකිල්ලට ගන්න. ඒ වගේම බිලෝ පවර්ටි ලයින් නොවන ඊට වඩා සුළු ස්තරයක් උඩින් ඉන්න අයට පවා අපිට පුළුවන් යෝජනා කරන්න ඔබ කියන ওই බිලී පිත්ත. ඒ කියන්නේ ඔහු තවත් සංවර්ධනය කරන්න, ඔහුගේ ආර්ථික තත්ත්වය වර්ධනය කරන්න මොන වගේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒකට මේ ලංකාවේ තියෙනනේ ආයතන, දැන් කර්මාන්ත අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය මේ වගේ ආයතන වලට අපිට මේ තොරතුරු ලබා දෙන්න පුළුවන්. ඔබේ ගම්මිරිස් වගාව, ඔබේ කුරුඳු වගාව මෙන්න මේ ආදී වශයෙන් මේ අයට පහනාධාර ලබා දීලා මේ අයව අර ඔබ කියන බිලී පිත්ත අතර දෙන්න කටයුතු කරන්න. ඒතරේ සැකයකුත් තියෙනවා ජනතාවට මේවත් අර හුදු අනිකුත් සහනාධාර වගේ පක්ෂ සමාජික අතරේ ආධාරකාරයෝ අතරෙම බෙදිලා යාවිද කියලා. නෑ ඇත්ත වශයෙන්ම ප්‍රගීත් මම මෙතෙන්දි විශේෂයෙන් කියනවනේ මේ 2002 සම්මත කරපු මේ අංක 24 දරන සුබර සාධක ප්‍රතිලාභ පනත 2022 වෙනකන් ක්‍රියාත්මක වුණේ නැත්තේ ඇයි? ඒකට ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට දැන් වර්තමාන ජනාධිපතිතුමා මේක ඉදිරිපත් කරනකොට අයවැය ලේඛනයේ යෝජනාවක් විදිහට විපක්ෂ නායකතුමා මේකට සම්පූර්ණ සහය දෙන බව ප්‍රකාශ කරා. මන්ත්‍රීවරු විපක්ෂ පක්ෂ දෙගොල්ලම සාකච්ඡා කරලා ගියා මේක රටට අවශ්‍යයි, මේක කාලීන අවශ්‍යතාවයක්, දේශපාලන කෝණයකින් නොබලා මේක ලංකාවේ ක්‍රියාත්මක කරන්න කටයුතු කරමු කියන යෝජනාව දැන් පාර්ලිමේන්තුව තුලින් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අර ඔබ සඳහන් කරන තත්ත්වයන් මේ වැඩපිළිවෙලේදී ඇති වෙන එකක් නැහැ. මොකද අපි මේක සකස් කරලා තියෙන්නේ මේක ඇප් එකක් හරහා අරගෙන QR කෝඩ් එකක් ලබා දීලා ඒ පුද්ගලයාගේ රහස්‍යභාවය ආරක්ෂා වෙන විදිහට තොරතුරු ලබාගෙන ඒ සමීක්ෂණය නිවැරදිව කරගන්න අවශ්‍ය සියලු පියවරයන් මේ වන විට අපි අරගෙන තියෙනවා. නමුත් පන්දුසිමාතම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ රහස්‍යභාවය රැකගෙන එහෙම කියලා ඔබ කිව්වට අවස්ථාවකුත් තියෙනවා කෙනෙකුට ගමේ ඕනෑම් ගමේ අයට විරෝධතා දක්වන්නත් මෙහිදී නුසුදුසු අය මේකට අයදුම් කළ තිනවන ලැබෙන්න යනවා නම් එතකොට ඒක කොහොමද රහස්‍යභාවයක් රැකේ? දැන් ඔබ තාමත් හොඳ යෝජනාවක් ඉදිරිපත් කරේ. දැන් අපි ඉඩමක් බෙදන කොටත් ඔබ දන්නවනේ අපි ඒක ප්‍රසිද්ධ කරනවා. ප්‍රසිද්ධ කරලා ඉඩම් කච්චේරියේදී ඒ විරෝධය ප්‍රකාශ කරන්න අවස්ථාව දුන්නොත් මේ විරෝධතාකරුවන්ට පුළුවන් තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. දැන් මෙතෙන්දී රහස්‍යභාවය රැකෙනවා කියලා කියන්නේ අපි හිතමු මේ පත්ෙච්ච අයගේ නාම ලේඛනය අපි එළියට දානවානේ. එතකොට ඒක රහස්‍ය ලේඛනයක් කියන්නේ නැහැ. ඒ ලබාගත් තොරතුරු අනුවයි අපි රහස්‍යභාවය රකින්නේ යාගේ. තොරතුරු රහස්‍යභාවය කියන්නේ. ඔව්. ඔව්. ඊට පස්සේ යාගේ තොරතුරු අපි ප්‍රසිද්ධ කරනවා. මෙන්න මේ පුද්ගලයා අහවල් වසමේ එයා මේ ප්‍රතිලාභයක් ලබන සුදුස්සෙක් කියලා. එතකොට ඒකට විරෝධය ඉදිරිපත් වුණොත් එයා පිළිබඳව අපි දිසාපතිවරයා හරහා කමිටුවක් පත් කරලා ඒ කමිටුවගින් මේ පිළිබඳව තවදුරටත් සොයා බලලා එයා සුසුසුද නැද්ද කියන එක පිළිබඳව තීරණයක් ගන්න. හරි අවසාන වශයෙන් මට වචනෙන් දෙකෙන් කියන්න මේ දීමනාවත් එක්ක දැන්ට දෙන සමෘද්ධිය ඊළඟට වැඩිහිටි දීමනාවක් උකට දුන්න මේ ආදී විවිධ දීමනාවන් දෙනවනේ සහනාධාර දෙනවනේ ඒවට තිත තියන්නද මේ යන්නේ? ඉතමත් මොහොත ප්‍රශ්නයක් ඇහුවේ. දැන් ඕක හුඟ දෙනෙකුගේ කුකුසක් සැකයක් තියෙනවා ප්‍රගේ. ඇත්ත වශයෙන්ම මම යෝජනා කරා අපි දකින්නේ මේක අපි මණ්ඩලයේ විදියට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ විදියට අපි දකින්නේ මේ සඳහා තීන්දුව ගැනීමේදී අපේ මණ්ඩලයේ විතරක් නෙවෙයි. මේකට අමාත්‍ය මණ්ඩලය සම්බන්ධ වෙනවා. මේකට පාර්ලිමේන්තුව සම්බන්ධ වෙනවා. ඒතොර මේ ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධ වෙනවා. මුදල් අමාත්‍යංශය සම්බන්ධ වෙනවා. ඒතොර මේ වැඩපිළිවෙලේදී රටට ගැළපෙන, ඒ කියන්නේ අද ඔබ පිළිගන්නවා ඇති දිලිසුසහන ලබන කෙනෙක්, මහජනාධාර ලබන කෙනෙක්. ඇත්ත වශයෙන්ම මේ මහජනාධාරය ඔහුට ප්‍රමාණවත්ද කියන්නේ. දැන් අපි යෝජනා කරන්නේ එහෙම නෙවෙයි. දෙන ආධාරය ප්‍රමාණවත් පරිදි දෙන්න. එතකොට ඒක පෞලිකට කීයක් වගේ හම් වෙනවද මිස්ටර් පද්මසිරි? අපිට මේක තීන්දුව දැන් මේ කරන්නේ සමීක්ෂණය. එතන මේ සමීක්ෂණයෙන් පස්සේ දැන් පවර්ටි ලයින් කියන එක ඔබ දන්නවනේ. දැන් උදාහරණයක් ශ්‍රී ලංකා මහ බැංකුව ගත්තොත් ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙනවා පවර්ටි ලයින් එක දාලා තියෙනවා. ඒක ලෝකයේම පිළිගත් ක්‍රමයක. දැන් මෙතන තියෙනවා නිර්ණායක 22ක් දර්ශක 6ක් යටතේ අපි මේක සමීක්ෂණය කරන්නේ. එතන මේකේ රුපියල් 5000න් උඩට අපි පවර්ටි ලයින් එක ගහනවද 6000න් උඩට පවර්ටි ලයින් එක ගහනවද කියන එක තීන්දුව වෙන්නේ පවත්නා උද්දමනකාරී තත්ත්වය, පවත්නා සමාජ ආර්ථික තත්ත්වය දිහා බලලා තමයි ඒක තීන්දුව ගන්න. අදෘෂ්ටි මහත්මයා උපරිම ප්‍රතිලාභ සීමාව 15000 එතකොට මේ පත්‍රය එහෙම තියෙනවා. ඔව් මේමයි උපරිමය සහ අවමය අපි ඇත්ත වශයෙන්ම දැනට තීන්දුව කරලා නැහැ. ඒ ප්‍රමාණය තීන්දුව වෙන්නේ ඇත්ත වශයෙන්ම අර මම කියපු ආයතන සම්බන්ධ කරගෙන විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩලය සම්බන්ධ කරගෙන කරන සාකච්ඡාවකදී තමයි අපි මේක තීන්දුව කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි ඔබතුමාට බොහොම ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක්. ඒ වගේම මේ සම්බන්ධව අපිට තියෙන ප්‍රශ්නවලට පිළිතුරක් ලැබුණා කියලා අපි හිතනවා. හැබැයි ඉතින් මේ ප්‍රශ්නවලට ජනතාවගේ රටේ ප්‍රශ්නවලටයි අවසාන වශයෙන් උත්තර ලැබෙන්න ඕනේ. ඒකයි මේ වේ අවසාන තීරුම බවට පත් විය යුත්තේ. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂය වගේම හිටපු දිසාපතිවරේ කොළඹ එතුමා, ඒකම අමාත්‍යංශ ලේකම්වරේ කමල් පද්මසිරි මහත්මයාට ස්තුතියි. හෙඩ්ලයින් වලින් එහාට ගිය සියත පත්තරේ